අපේ ගමනනාන්තේට ලඟා වෙනවිටල වෙලාවරාත්‍රීය කොල්හ පමණ වී තිබුණි ගනවලාකුලෙන් අහසේ තැනින් තැන ආවරණය වී ඇත එහෙත් අඩ සඳකාලෝකයේ ඒ අතරින් විහිතුනිි කසේ වෙතත් අපේ ගමන් මඟ අපට වඩාත් පැහැදිලිව වෙන්වනු සඳහා ශෝල්ටෝ අශ්වරයේ පැති අන්තෑරුමක් අතට ගත්තේය. පොන්ඩිචරි මන්දිරය කළුගල්වලින් තැනෝ ඉතා උසස් තාප්පයකින් වට වී තිබුණි ආරක්ෂාව සඳහා තාප්පයමත දිගටම වීදුරු කටු සවිකර තිබුණි. තාපයෙන් ඇතුළුවීම සඳහා තිබුණේ පටු දොරටුවකි. ඒ ශක්තිමත් ගේට්ටුවකින් අවහිරකොට තිබුණි. ශෝල්ටෝමේට තට්ටු කළේ එක් විශේෂ සංඥාවක ආකාරයටයි. ඔය කෞද ඇතුලෙ සිටි කිස්වක ඇසුවයි රලු හඩනි. මේමම, මැක්මඩෝ මගේ තට්ටු රීම තවමත් ඔහේට අන්ද්‍රගන්න බැරිත හැබැයිට. මැසිවිලිනඟට හඬක් සමඟ යතුරුහා දම්බැල් අගුළුවල ගැටන ශබ්දයක් ඇසුනේ ගේට්ටුපයෙන විවෘ්ත විය. ලන්තඇරුමක් අතිංගත් විට පුද්ගලේක් තුොරටු අවහිරකරමින් සිටගත්තේය. ඔහු අප දෙස බැලුවේ සැකේනි. තැඩියස් මහත්්‍යයා නේද. එව් නඩ මේ අනික්කා අයි කවුද. ඒ අය අතුළට ගන්න කියලා අපේ මහත්තයා මට දන්නලා නෑ. අය එහෙම කිව නැද මැක්මඩොෝ. ඒ හරිම පුදුමයිනේ ඊරෑමං අයිඇයට කිව්වා යාලෝටිකක් එක්කරගෙන මෙහේනවා කියලා අපේ මහත්්‍ය අදදවසම කාම්බරයෙන් එලියටා වෙන තැඩියස් මහත්්‍යයට ඇතුළට යන්න නං ඉඩ දෙන්න පුළුවනි ඒත් ඔපබේ මිත්‍රයන්ට නම් එළියේ ඉන්න වේවිී දන්නවනේ මට පනවලා තියෙන රෙගුලාසි ඒවඩේ හරිියන්නෙ නෑම් මැක්මඩෝ මේ කාන්දේගැන මම සහතික වෙන්නම් ඒ ඇතිනේ තරණන ඕන කෙනෙක් මෙතන ඉන්නවා. ඇකොහොමද මේ මහරෑ පාරයිනේ හිටගෙන ඉන්නේ. බොහොම කනගාටුයි තැඩියස් මහත්තය. ඒ ගොල්ලෝ ඔබතුමාගේ යාලුව වෙන්න පුළුවන්. ඒවුනත් තපේ මහත්තයමට හොඳට පඩිගේ වන්නේ මගේ රස්සාාව හරියට කරන්න. මං ඔබේ යාලුවෝ කෞරුවත් තඳුරන්නෙ නෑ. නෑ මැක්මඩෝ ඔබට මවා අමතක වෙන්න බෑ ශලොකෝම්ස් ීය. අවුරුදු හතරකට ඉස්සර වෙලා ඇලිසන් ක්‍රීඩාගාරයේදී වටතුනක් කුබත්තෙක්ක ුටයන ගනිපු ොක්සින් ක්‍රීඩකයා ඔබට මතකද මොනවා මේ ශලො කෝම්ස් මහත්්‍යයද දේයම්පා මං ඔබව දැක්කේ නැති හැටි උතන පැත්තකට වෙලා ඉන්නෙනතුව මගේ අටිහක්කට බොක්සින් පාරක් දුන්නනම් මං ඔබව පහස්සුවෙන් අඳුරගන්නවනේ අෝ ඔබේ බොක්සින් ක්‍රීඩාවට තියෙන දක්ෂකමෙන් කිසිම වැඩක්ගත්තනැහැනේ දිගටම සෙල්ලංකලානං ඔබට ඉහලටම අන්න තිබුණා පේනව නේද ෝட்සන් වෙන රස්සාවක්හරිනොගියොත් තවත්තේක විද්‍යානකූලවෘර්තියක් කරි මාවෙනුවෙන් ඉතිරිවෙලා තිබෙන බව. හෝම් සිනාසිමිල් කීය එන්න මහත්තයා එන්න ඇතුළට එන්න ඔබත් ඔබේ අයාළුවනුත් තොක්කොම මට කනගාටුයි තැදියස් මහත්්‍යය ඒවුනත් ඔබේ අහළුවන් ඇතුළට ගන්න ඉස්සර වෙලා කෞද කියලා හඳුනා ගනි ඉන්නෙ පැයි. බොරොලු පාර කෙරවලූයේ වත්තමැඳ පිහිටි ඉතා විශාල මන්දිරේකිෙන ඒ සම්පූර්ණයම පාහේ අඳුරේ පැවත්තුනිි හිතිබූ නෙහඩතාවය අප සිත්තොල ඇතිකළේ බියකි චකිතයකි තැඩිය ශෝල්ටෝපවා බියෙන් සැලෙන අයුරු අපට වටහාගත හැකිවිය ඒ ඔහුගේ වෙවලන අතත් සමග සෙලවුණු අන්තෑරුමිෙන මට තේරුම් ගන්න අමාරුයි මකක් කරි පටලවිල්ලක් වෙලා වගේ මං බතෝලියුමිටක් ප්‍රහැදලිවම කිව්වා අදරෑ මේවෙලාවට අපි එන බව කෝ එවුනන්ට ඔහුගේ කාම්බරේ එළියක්වත් නෑනේ මට මේ මොකවත් තේරම්ගන්න බෑ ඔහු හැමවිටම ගෙදරට මේ විදිහට තඳින්ම ආරක්ෂාව යොතුලද තියෙන්නේ. ඕ! ඔහුත් තාත්තාගේ වැඩ පිළිවෙල හෙමම කරගෙන යනවා තාත්තගේ වැඩි සැලකිලි තිබුණේ පතෝ ලොමියෝට මට වෙලාවක්ට හිතනවා තාත්තා මට නොකිවූ රහස් අයියට කියන්න ඇති කියලා. අර අන්තමට හඳේලිය වැටුණු ජනේලේ පේනවනේද. ඒක තමයි එයාගේ කාමරේ ඒත් ඇතුළේ එෙළියක් නන්නෑ නැහැනේනම් ඒත් ොරට මිහාාපැත්තේ ජනේලේ නම් එලිය පේනවායි හෝම්ස්කීය. ඒ ගෘහපාලිකාව බර්න්ස්ටන් මහත්මියගේ කාම්බරේ මොකද වෙලා තියෙන කියලා ඇගින් දැනගන්න පුළුවනි ඔබ මිනිත්තුවකට එලියෙන් ඉන්න අපි ඔක්කුම එකසරේගියොත් තෑයි කලබල වේගි ඒත් දෙවියනේ ඒ මොකක්ද. අන්දකාරයේ ගිලී තිබුණු නිවසේ නිහඬතාවේ බිඳවින් එක්වරම මහා විලාප හඬක් ඇසුනේ ඒ සමගම කාන්තාවක් ඉක්කබින්ඳ හඩාවැටන ශබ්දේත පැතුරුණේ ෝස්ටන් මනවිය මගේ අතකින් අල්ලා ගත්තාය. ඒ බන්ස්ටන් මහත්මය ඇවිතරයි ගෑනු කෙනෙකුට ඉන්නේ. ොහොම ඉන්න. මම ඉක්මනට එන්නම්. ශොල්ටෝ ගේට්ටුවට තට්ඩු කළ විශේෂ තාලටම දොරට තට්ඩු කළේය. වයස්කත කාන්තාවක් පැමිණ දොරවිවෘත කලාාය. තැඩියස් මහත්්‍යයා මේ ඔබද අනේ ඔබාවක කොයිතරම් දෙයක්ද මේ වෙලාවේ. දොරවසා ඔහු ඇතුළට ඇත්ති ඇගේ කට්හඳේ අන්තමින් ඇස්සුනේ. ශොල්ටෝ අපට බාරතීගිය ලන්තෑරම වටේටම කරකවමින් හෝම්ස් ඉව සහා ගේෙවත්ත දෙස පීක්ෂාවෙන් බැලුවේය. ගෙවත්තපුරා සෑම තැනකම විශාල කුණුගොඩවල් හා පස්කොඩවල් දක්නට ලැබුණේ. බීතියට පත්ව සිටි මෝස්ටන් වෙනවිය මගේ ඇත තදින් අල්ලාගෙන සිටියයාය. මීට පෙර කිසිදිනක එකිනෙකාා දැක්ක නොත්තිබුණෝ කිසිදු දැන හැඳනුම්කමක් නොතිබුණු අප දෙදෙන මේ බයංකර පරිසරේ? තිනත්ගෙන සිටියේ ගුඩා දරුවන් දෙදෙනකු මෙනේ මෙතන මහා පුදුමාකාර තැනක් වටපිට බලමින් ඇය කීවාය. ඔොළු එංගලන්තේම සිටින උරුමියන් වාසේ කරන්නේ මේවත්තේ දැයි සැකසිතෙන තරමට සෑම තැනකම වලවල් හාරා පස්කොඩ දමා තිබුණි මේ විදියට බිමහැමතැනම වලවල් හාරලා තියෙනවා මන්දකල තියෙන්න්නේ එකම සැරයයි හෝම්ස්කීය. ඒ ඔස්්‍රේලියාවේ බැලරැට්වල රත්තරංඉල්ලම් හොයපු තැන්වල බලාගෙන ගියාම එක පුදුමෙකුත් නෑ මේ අඇත් අවුරුදු ගණනාවක් තිස්සේ වස්තුව හංගලා තිබූ තැන හොයලනෙ මේ මොහොතේ දොරවිවුත්ත විය දෑත් ඉතිරියට දිගුක්කරගෙන ශෝල්ටෝ අප වෙත දිවාාවේය බොතෝළොමිට මොනව හරි කරදරයක් මට හරිම බයයි මගේ ස්නයිවල්ට මේක උරොත්තු දෙන්නෙ නෑ ඔහු පැවසුවේ බාගිට හඬමිනි අපි ගෙටගිහින් බලමු හෝම්ස්කීය මහස්සේ කැළඹී සිටි ගෘහපාලිකාව බයන්ට ්‍රස්තව සිටියාය. මෝස්ටන්මෙනවියගේ දල් ශනයෙන්ම ඇය මහත් සැනසුමක් ලැබූ බව පෙනුනේ. ඔබේ ඔය ලස්සන ශාන්තමුහොුණට දෙවියන්ගේ ආශිරවාදේ ලැබේවි. ඔබ දැකීමත් මට සැනසීමක් නොනා අදනම්මට මෝන පාන්න වෙලා තියෙන්නේ පුදුමාකාර බයංකර දේවල්වල්ට. බෝස්ටන් මහත්මිය වෙත ලංවූ මෝස්ටන් වෙනවිය ඇඩිමහලු කාන්තාවගේ උරහිස වට අතක්‍යාවමින් කරුණාබර වදන්. හිීපයක්ම පැවසුවාය. බීතියෙන් සුදුමැලිව සිටි ඇගේ මුහුණ යළි අතාතත්වයට පත්වය. මහත්තයා ඇතුළෙන් දොරවාගෙන කොච්චර කතා කළත් දොරාරින්න නෑ. බෝන්ස්ටන් මහත්මය කීවාය. අද උදේ ඉදලම මම බලාගෙන හිටියා. ඔහු කතාක්කරවි කියලා. ඒත් මකුත් සද්ධයක් නෑ. බොහොම වෙලාවට ඔහු කාම්බෙරේට වෙලා තනයමින්න තමයි කැමති. ඒත් මගේ හිතට හරිනෑ. වැරිම තැන ම ගිහින් යතුරු සිදුරෙන්. කාම්බරය ඇතුළ බැලුවා. තැඩියස් මහත්්‍යයා උබත්කෙහින් බලන්න. වතෝලමි මහත්්‍යයා සන්දෝෂෙන් ඉන්න හැටිත් දුකෙන් ඉන්න හැටිත් පසුගේ අුරුදු දහයතිස්සේ මම දැක්කල තියෙනවා. ඒ අදන මොහුගේ මූුණ හරිම මුතුයි. කවදවත් ඔොහු ඒ විදියට ඉන්නවා මන්නන් දැක්ලනෑ. තැඩිය ශොල්ටෝ සිටිය වීතියෙන් වෙව්ලමිනි. යටිහනුව දක්වා වෙහිද කිය වෙවලීම නිසා දත් එකට ගැටින හඬ පවා අපට ැස්ුනි. ලන්තෑරුම අත්තට ගත් හෝම්ස් පෙරමුණ ගත්තේය. ෂෝටෝගේ දනහිස්ස වෙව්ලන්නට පටන්ගත්තෙන් ඔහුගේ කිහිලියටින් අත්‍යවා උඩ තටටුවට නැගීමට මම ආධාර කලෙමි. මගේවාරුවෙන් ඔොහු උඩතත්වට නැගීමට සමත්විය. මෝස්ටන් මෙෙනවිය ගෘහපාලිකාව සමඟ පහලතටටුවේ නැවතුනාය සාක්වයෙන් උත්තලකාචයක් කෙලියටගත් හෝම්ස් ප්‍රථමයෙන් තරපු පෙළ පරිීක්ෂා කළේය. කොහුවලින් තැනෝල් අනුපැදුරක් බමුතුරුණු ලෙස තරප්පුෝ දිගට අතුරා තිබුණේ ඒ මත තිබූ දූවිලි පැල්ලම් හෝමස්ගේ පරීක්ෂාවට ලක්විය. ලන්තෑරුම තරප්පුෝට ලංකොට ඒවා පිරික්ෂමින් හෝමම් සුඩ්ඩට නැන්ගේ ඉතා සෙමිනිි. අපි ඔහු පසුපස ගමන් ගත්තෙමු. හෝම්ස් බාතෝලමියෝ් ශෝල්ටන්ගේ කාම්බරයේ දොලට තට්ටු කළේය. පිළිතුරක් නැත ඔහු දොරවියුත්ත කිරීමට උත්සාහ කලත් ඒ ඇතුළතින් අගුළුලා තිබුණේ. හිෙස පහත්කොටට යතුරු කටට ඇස තබා බැලූ හෝම්ස් එක්වරම හුස්මා කියහලට අදමින් සිටගත්තේය මට පෙනෙන හැටියට මෙතනම්කක් හරි නරකස් සිද්ධ වෙලා තියෙන්නේ. වෝටසන් ඔබට මොනවද හිතෙන්නේ මමත් ඇතුරු සිදුරෙන් එබී බැලුවමි මගේ හිතට එක්වරම අප්‍රමාණ බයක් ඇතිවිය කාම්්‍රේ ඇතුළට සඳේලිය වැටියේ තිබුණි අඳුරු සේවනලි අඇතරින් මාදෙස බලා සිටියේ තැදිියස් ශෝල්ටෝගේ මුොහුණයි ඉතා දරුණු බියකරු සිනහාවක් සමග මුහුණ නිශ්චලව පිහිටා තිබුණේ ඒ අපේ මිත්‍රයාගේ මුහුණට කොතරම් සමාන දෙයත් තැඩිය සපළඟ සිටීදැ සැක් හැරදන ගැනීමට මම අපසු හැරී බැලුවමි ඔවුන් දෙදෙන නිියුන් සොහොුරන්යයි පවසා තිබූ බව ඉන් පසුව මට සිහිවිය මහ දරුන් දෙයක් සිද්ධ වෙලා වගේ මොකක්ද අපි කරන්නේ මම ඇසුවමි දොර කඩන්න වෙනවායි කියව් හෝම්ස් තම සම්පූර්ණ ශක්තිය යොදා දොර තල්ලු කරේය යින් කිරිකිරි හඬක් නැගුණත් දොර සෙලූනේවත් නැත මීළඟටපි දෙදෙනම වෙරයොදා වේගෙන් නික්වරම දොරවෙත පැන්න්නෙමු අගුල කැඩී ගියය අපි බතෝලොමියු ශොල්ටන්ගේ කාම්බරයට ඇතුළු වුවමු මේ කාම්බරේ රසානවිද්‍ය පරීක්ෂණගාරයක් වගේ මේසේ මත බන්සන්දාහක පරීක්ෂණ නල හන්ස පාතිකආදී උපකරන රාශ්ියයක්ක් තිබුණි බිත්ති අසල රාක්ක දෙකම ගබඩා කොට තිබුණේ නොෙක් රසායිනක ද්‍රව්‍ය හා ප්‍රතිකාරක අඩංගු බෝත්තල්්‍ය. කාම්මරේ තවක් කෙලවරක ප්‍රබල අම්ලාඩංගු බෝතල් කීපයකි මෙන් නිෙක් බෝතලයක් බිඳීයාම නිසාදෝ අන්ුරු පැහැති ට්‍රාවයක් කාම්බරේබියම ගලාගොස් තිබුණේ. එම රසායනෙන් එක් ශුවිශ්‍යේෂහි කංජතල් සුගන්ධයක් නිකුත්්‍රිය. කාම්රේ මැද කැඩීබිඳීගිය ලී පතුරු සහ හුණුබදාම වැටී තිබුණි ඒ අසළම පිහිිය ඉනි මඟක. ඒ කෙලිම සිවිලිමේ විිනිසකුට යාහැකි තරම් ලොකු විවරයකි තිගු කඹයක් නොදරින් බිම විසිකොට තිබුණි. මේසේ අසලම හාන්සි පුටුවකි. ගේහිමියයා වාඩිවී සිටියේ එහය. ඔහුගේ හිස වම්පසට කඩා වැටි උර හිසට හේත්තුවී තිබුණි. දෙයක් ස්වෘර්තව තිබූ අතර මුහුණේ වූයේ තේරුම් ගැනීමට අපහසුත්තාලේ විියරු එමෙන්ම ගුප්ත සිනාවකි. ඔහුගේ ශරීරයේ සීතලව දරදඩුවී තිබීම නිසා බතෝලමියෝ මේයන්නට ඇත්තේ පැය ගණනාවකට පෙරබව මට සිතාගත හැකිවිය ඔහු අසළම මේසේ මත සැරයටටයක් විය එහි හිසට පාශානයක් සවිකොට වැල්වලි හොඳින් වෙලා තිබුණි මේක කියවලා බලනෝටසන් මේසේ මත තිබූ කඩදාසිය පිරක්සුූ හෝමම්ස් එය මාත්තට දුන්නේය හතර දෙනාගේ සලකුණයයි එහි සටහන්වී තිබුණ දේයන්ගේ නාමෙන් මොකක්ද මේක තේරුම තැඩිය ශොල්්ටෝ ඇස්සේ වේදනාාත්මක ස්ොරේණි තේරුම තේරුම නම් මිනී මැරීම හෝම්ස් පැවසුවයේ මිනිිය පරික්ෂා කරමිනිි අහා! මං හිතුවා මෙහෙම දෙයක් ඇැති කියලා මේ බලන්න හෝම්ස් පෙන්නු උස්ථානය මම පරික්ෂා කෙළෙමි බතෝලමියෝගේ වම් කනෙට මදක් කහලින් සමමත කලු පැහැති දිග ක්ටුවක් කැනී තිබුණි මේක ගහක කටුවක් වගේ ඇත්තෙන්ම ඕූ කහකින් කඩාගනිපු කටුවක්. ඔබට ඕනෙ නම් ඒ එක ගලවගන්න හැබැයි ප්‍රවේශමෙන් ඔය තුඩේ තරුණු විෂවර්ගයක් කාලේප කරලා තියෙන්නේ මමඒක පරෙස්සමෙන් ගලවා අත්තට ගත්තෙමි නිකම්ම ගැලවිලා ආවා ඒක ඒත්තරම් යටට ඇනිලනෑ තුවාලුන තැනින් ගලපු ලේබෙන්දුවක් කරන්න වෙන සලකුණක්වත් නෑ මේක මටනම් අගක් මුලක් තේරුම්ගන්න බැරි මහා ගැටලුවක් පැටලිර් ගතිය එන්න එන්නම වැඩිවෙනවා මම කීවෙමි. ඔට හෙමූනාට මටනම් මෙතන වෙලා තියෙන්න්නේ මොනවද කියලා එන්න එන්නම පැහැදිලි වෙනවා. හෝම්ස්කීය මේවා වෙන්වෙන් සිදුවීම් රැසක් වුණත් ඒවා එකට එකක් සම්බන්ධයි ඒ බව පෙන්වන්න මට අවශ්‍යවෙන්නේ තවසාධක කීපයක් පමණයි අප සංග පැමිණි තැදිය ශොයිටෝ පිළිබඳව මේවනවිට අපට අමතක වී තිබුණේ මේ බියකරු දර්ශනයෙන් අපමන කැලඹීමට පත් වූ ඔහු සිටියයෙක් සිත්වේදනාවෙන් කෙදිරි ගාමිනී එහෙත් එෙක්වරමොහු මහාහඬින් කෑගැසුවේය දෙෙවියනේ නිධනේ හොරුවරං ගිහිල්ලා වස්තුෝක්කොම උන් කොල්ලකාගෙන ගිහින් අර විවරෙන් තමයි අපේ පෙට්ටිය පහලට ගත්තේ මාත්තොහොට උදෞ කලා ඒ වැඩේට අන්තිමවරට බාතොළොමියුව පනපිටින් දැක්කෙත් ම මම් පහලට බහිනකොට අය දොර හොඳින් අගුරුල්ධන සද්දේපවා මට ඇහුනාා ඒගේයට විතරද ඒ රෑ දහයට ැඟඉතින් ඔහු මැරලා පොලිසියෙන් මෙහෙට ඇවි පොලිසිෙන් හිතාව මේක මගේ වැඩක් කියලා ඒක සැකයක් නෑ මගතමා හුවෙන්න්නේ ඔය මහත්තුර හිතන්නේ නැහැනේද මේක මම කලා කියලා මං ඒක කලානම් මං ඔබව මෙහට එක්කඉරගෙන එවිද අනේ දෙවියනේ මම දන්නවා මට පිස්සු හැදේවිී ඔබට බයිවන්න කාරණයක් නෑශෝල්ට මහත්තයා මං මේ කියනදේ අහන්න පොලිසිටගෙන් මේ මරණේ ගැන පැමිනිිලි කරන්න ඕනට වශ පෝනෑම උපකාරයක් කිරීමට ඔබ සූදානම් කියන්න ඔබගිහෙන් ආපහු එනතුරු අප මෙහෙේ ඉන්නවා හෝම්ස්ගේ අවවාදේ පිළිගත් තැඩිය ශොල්ටෝ අන්ඳුරේම තරප්පු පෙළබැස යන හන්ඩ අපට ඇසුනි